බදාදාන උගසවනයේදී අපි ඔබට අලුත් අදහස් දෙන්න බොහෝ විට උත්සාහ දරනවා. මේ තෙවැනි වූ වෑයමක්. අලුත් අදහසක් කිව්වට මේක නව නිපැයුමක්. ඒ නිපැයුමේ හිමිකරු හිමිකාරිණිය මේ වෙනකොට නුගසවන මැදිරිය සිටිනවා. ඇය තමයි විශ්වකර්ම සම්මානලාභී සුමනා දිසානායක මහත්මිය. සුමනා මහත්මිය අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා නුගසවනට. සුමනා මහත්මියත් එක්ක මේ විදිහට කතා කරන්න මේ විශේෂත්වය වෙන්නේ ඇය සොයාගත් අලුත්ම නිර්මාණයක්. ඒ තමයි අලුත් කියන්නත් බෑ. ඇය මේ දේ ගොඩක් කාලෙක සිට පර්යේෂණ කරලා විවිධත් හදා බැලීම් කරලා නිර්මාණය කරලාද මේ නිර්මාණය අපි මාධ්‍යයක් හරහා ඔබට අලුත් නිර්මාණයක් කියලා ඉදිරිපත් කරනවා. ඒ තමයි වැටකොළු කෙඳි ආශ්‍රිත නිර්මාණ, විවිධාකාර වූ නිර්මාණ. මේක බිත්ති සැරසිල්ලක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මේස සැරසිල්ලක් වෙන්න පුළුවන්, පාපිස්සක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔබ හිතන්නෙත් නැති දේවල්, මේ අපි කකුල් දෙකට දාන සෙරෙප්පු දෙකක් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් මේ වැටකොළු කෙඳි ආශ්‍රිතව ඇය බොහෝ සේ නිර්මාණ කරලා තිනවා. අන්න ඒ නිර්මාණ ගැනයි අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ. සුමනා මහත්මිය, අපි ටිකක් හඳුන්වා දෙමු මොකක්ද මේ අලුත්ම සොයා ගැනීම සහ මේ නිර්මාණ කියන එක ගැන ඔබතුමියගේ වචනය පැහැදිලි කිරීම මොනවාගේද? මම බදුල්ලි ප්‍රදේශය, බදුල්ල මගේ ප්‍රදේශය. ඉතින් මේ ඒ පැත්තේ ඇත්තටම වගා කරන්න දැන් මයිඅංගන බුත්තල වගේ පළාත්වල මේ ගොඩක් මේ වැටකුළු මේ තියෙනවා. මේකට කියන්නේ මේක සාමාන්‍ය අපි කෑමට ගන්න එකට වඩා නියං වැටකුළු කියලා. ඒකේ කොස්ස තමයි මන් දැන් ප්‍රයෝජනට අරගෙන මේ ඒ නිර්මාණ කරන්න ගන්නෙ. මොකද අනිත් එකත් ගන්න පුළුවන්. අපි මේ දකින්නේ ඒ රූපරාම. ඒක මගේ ගෙදර වගේවත්තේ වගා කරලා තියෙන ඒ වැටකොළු ඒ කරල් තමයි ඒ තියෙන්නේ. ඒ කියන්නේ එක වැලක් හැදුනොත් වැලේ සාමාන්‍යයෙන් ගෙඩි 50ක්වත් හැදෙනවා. ඇත්තටම මට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් හුඟක්. ඒ ගොඩක් දුරට දැන් වැඩ කරේ හුඟක් මෙච්චරකල් දැන් අවුරුදු 5ක් විතර වැඩ කරේ මං මගේම වත්තේ හැදුන ඒ වැටකොළු ගෙඩි වලින්. ඉතින් දැන් ඔබට මම දැන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් කොහොමද මේ වැටකොළු ගෙඩි දැක්කහම අදහසක් ආවේ මේක නිර්මාණයක් කරන්න ඕනේ කියලා? ඒකත් අහම්බෙන් වෙච්ච දෙයක්. මේ මීට කොයිතරම් කාලයකට හිටියේදී? දැන් මම කොහේ හරි තැනකට මගේ පුතත් එක්ක මං ගියා. එතන මං දැක්ක ගහක් උඩ මේ ගෙඩි ලස්සනට බල්බ් දාලා වගේ එළිලා තියෙනවා. ගහේ ලස්සනට තියෙනවා. ඉතින් මට හිතුණා දැන් ඕක ගෙදර මං කඩාගෙන ගෙදර ගෙනියලා මේ මොනාහරි නිර්මාණයක් කරන්නම් කියලා හිතුවා. ඇත්තටම හිතලා ඒ පොත්ත ගලවලා ඒකේ ඇතුළේ තියෙන ඒ මද කොටස අරගෙන දැන් මාධ්‍ය මං ගෙනාවා ඔබතුමීට පෙන්නන්නත් එක්ක. මෙන්න මේ වගේ කොස්සක් තමයි අපිට එන්නේ ඊළඟට. ඉතින් මේක ආවම මට ඉතින් හිතුණා මේකෙන් ගොඩක් නිර්මාණ කරන්න පම් මැෂින් එකට දාලා බැලුවා. හොඳටම එහෙනවා. වතුරට දැම්ම හොඳට එහෙනවා. හොඳයි, අපි මේ ගැන තවදුරටත් කතා කරමු. අපි චුට්ටක් වෙලාව ගන්නවා, වෙලාව බලලා ඉන්න. සුමන මහත්මිය කිව්වා මේ හොඳට මැහෙනවා කියලා මේක මැෂින් එකේ. ඔව්. මැෂින් එකට දාලා ඕනේ තරම් මහන්සි බලලා බලන්න. මේක අත්හදාම කවුරුත් බලලා නැහැ. ඒකයි මේකේ ප්‍රධාන. ඉතින් මම මේකට මේ මැෂින් එකට දාලා මහලා බැලුවම නොයෙකුත් නිර්මාණ ඇත්තටම කරන්න පුළුවන්. අල්මාරියක් වුණත් හදන්න පුළුවන්. අපිට රෙදි දාන අල්මාරියක්. ඇත්තටම අපිට අමුද්‍රව්‍ය වැඩිපුර තියෙනවා නම් නිර්මාණ ඕන තරම් කරන්න පුළුවන්. මේ වාඩි වෙලා ඉන්න පුටු වුණත් අපිට කරන්න පුළුවන්. ඒ තරම් මේ නිෂ්පාදන කරන්න පුළුවන් දෙයක්, හිතන්න පුළුවන් ශක්තියයි ඕනේ වෙන්නේ මේකට නේද? ඔව්. දැන් ඒ අතරින් කරපු නිර්මාණ කිහිපයක් මෙතන තියෙනවා. දැන් මම මේ ගෙනත් තියෙන මේ ආදී මේක ඩයි කරලා ගන්න ක්‍රමයක් තමයි මේ ඔබතුමියට ගෙනත් තියෙන්නේ. ඔව්. මේක තමයි අපි සාමාන්‍ය විදිහට. දැන් අපි මේ තියෙන සාමාන්‍ය ස්වභාවික ඒ වැටකොළු මේ වැටකොළු කෙඳි. ඔව්. ඒක ඊට පස්සේ ඩයි කරාට පස්සේ මේ මගේ දකුණු අතේ තියෙන විදිහට ඔබට පේනවා ඇති. මෙහෙම එක එක වර්ණ වලින් වර්ණ ගන්වලා අපිට පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණ සඳහා. ඔබතුමිය කොහොමද දැන් මේ 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 වර්ණ ගැන්වීම කරන්නේ? වර්ණ ගැන්වීමත් සාමාන්‍ය හරි සරල දෙයක්. ඇත්තටම හුඟක්ම සරලයි මේ විදිහට. අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන වර්ණ භාවිත කරන්න පුළුවන්. අපි මේ ෆුඩ් කලරින් අපි කෑමට දාන කලරින් එක දැම්මත් කමක් නැහැ. හේදුවට මේක යන්නේ නැහැ. හොඳට අල්ලනවා. ඒකත් මගේ සොයා ගැනීමක්. ඉතින් වෙළඳපළේ තියෙන ඩයි වර්ගත් අපිට දාන්න පුළුවන්. කැමති විදිහට ඒ නිර්මාණ වලට දාන්න පුළුවන්. ඇත්තටම කියනවා මේ කළු පාටේම හොඳට මේ හොඳට හිටිනා. දැන් මේකම බාරත් නෑ.
ඕනම කෙනෙකුට තෑග්ගක් විදියට දෙන්න පුළුවන්. දැන් ඉස්සරහට නත්තල් කාලේ එනවා. මේක විනාඩි 10යි හදන්න යන්නේ. පොඩි වෙලාවෙන් හදනවා. පුදුමයි. මේ වෙන්න මේ තරම් මේ සියුම් නිර්මාණයක් කොහොමද විනාඩි 10කින් හදාගන්නේ? මට හිතෙනවා දැන් ඔබතුමී අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ නිර්මාණයක් කරගන්න හැටි අපි නුගසෙවන ප්‍රේක්ෂකයින්ට රසිකයින්ට කියලා දුන්නොත් ඒක වැදගත් වේව නේද? ඉදිරි බදාදා නුගසෙවනකදී මම ආරාධනා කරන ඔබතුමීට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපේ නිෂ්පාදන මණ්ඩලෙම ඔබතුමීට ආරාධනා කරනවා. විනාඩි 10ක් යනවා නම් කොයිතරම් පහසුද සහ මිල අතින් කොයිතරම් අපිට මේ කිසිම මුදලක් වැය නොකර හදාගන්න පුළුවන් සහ වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් වෙළඳපොළට ඉදිරිපත් සරල බවක් දැනෙනවා නේද? ඇත්තටම පොඩ්ඩක්වත් බර නැහැ. ඔව් අපිට කාට හරි දැන් ඇත්තටම දැන් පිටරටේ කෙනෙකුට තෑග්ගක් දෙන්න උනත් පුළුවන්. මොකද ඇසුරුම ගැන එච්චර ප්‍රශ්නයක් නැහැ. ඇසුරුම ගැන අපි හිතන්න ඕනෙත් නැහැ. ඔව් ඉතින් ඊළඟට මේ තියෙන්නේ පාවහන් යුගල. හරිම ලස්සන නිමාවකින් යුතුව මේ දැන් මේ පාවහන් යුගල මෙහෙම පෙන්වන්න කලින් මෙතුමිය මට ලබා දුන්නා පොඩ්ඩක් කකුලට දාලා බලන්න කියලා. හරිම සනීපයි. ඒක මට හිතෙනවා දැන් අර පාවහන් ඒ විදිහට නිපදවනවා ගොඩක් වෙලාවට මේ අපේ ඇස්වලට අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳ විදිහට එහෙම ගතියකුත් මට දැනුණා මේකේ. මේ වගේ දෙකක් නිර්මාණය කරන්න කොයි තරම් වෙලාවක් යනවද? ඕකත් ඇත්තටම දවස්චරක් යනවද? වියදමක් ඇත්තටම ඇටකොළු කරල් 4යි යන්නේ. ඇත්තටම අපි වත්තේ වගේ කරගත්තොත් අපිට මුදලක් යන්නේ නැහනේ. ඔව්. දැන් ඒකයි මම කියන්නේ මම හැමතිස්සෙම දෙරිදිම සහ දැන් ඔබ පාවිච්චි කරලා තියෙන විවිධ අමුද්‍රව්‍ය ඒ කියන්නේ මේ පොඩි පයිපින් එකකට රෙදි එකක් රෙද්දක් නේද මේ? ඔව් ඔව් ඔව්. ඊළඟට බොත්තමක් වගේ දෙයක් ලී බොත්තමක් කරන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. මම හිතන්නේ සංචාරකයෝ ගොඩක්ම කැමති වෙන ඕකට. ඒ කියන්නේ සුඟක්ම අර පරිසර හිතකාමී දෙයක්, අපේ දෙයක්, අලුත් දෙයක්, මේ හැම දෙයක් ගැන. දැන් මේ පරිසර හිතකාමී දෙයක්, අපේ දෙයක්, අලුත් දෙයක් වෙන නිසාම ඔබ ඔව් ඔබ ඔබගේ මේ කරපු නිර්මාණ දකිනකොට හිතේ කොයිතරම්නම් මෑ නිර්මාණශීලීද කියලා. ඒ නිර්මාණශීලීත්වයට ජාත්‍යන්තර වශයෙන් ඇගීමකුත් ලැබුණා. ඒ තමයි එංගලන්තයේදී ඇයට හරිත ශක්ති නිර්මාණ කියන සම්මානයත් ලැබුණා. අපි විස්තර කරමු මේ දකින නිර්මාණ. මේවා මොනවද? මේවා කොහොමද කරලා තියෙන්නේ? ඒකත් ඒ බෑග් එකක් මං කරා. දැන් ගොඩක් දුරට මං බෑග් සැදීම් පොඩ්ඩක් නතර කරගෙන යනවා. පොඩ්ඩක් අර රළු ගතියක් වගේ තියෙනවනේ. ඒක අපිට ස්මූත් කරන්න අමාරු ගතියක් වගේ තියෙන ඇඳුමක දැවටෙන ගතියක් තියෙනවනේ. ඉතින් අපි ඒ පැත්තත් නිතර හිතන්න ඕනේ. මොකද මේ මාධ්‍ය අපි පාවිච්චි කරන්න ඕනේ මොනාට තියෙන එක ගොඩක් කල්පනා කරන්න ඕනේ. ඒකයි මම වැඩිපුර කාපට් එකට දෙන්නේ. කාපට් එකක් අපි පාපිස්නක්. පාපිස්නට තමයි මට බුද්ධිම දේපල යටතේ මේ පේටන් බලපත්‍රයක් තියෙනවා. ඉතින් මම කැමති මේක ඉස්සරහට ඇත්තටම අරන් යන්න මගේ විදිහට. මම කැමති කාන්තාවන් දැනුවත් කරන්න මේ කොහොම හරි වගා කරලා මට මේ අමුද්‍රව්‍ය ලබා දෙන්න කියලා. තව තවත් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නේද? ඉතින් මේ මගේ අතේ තිබෙනවා පාපිස්ස. ඔව් මේකට බොහොම හොඳ වෙළඳපළක් සහ හොඳ ඉල්ලුමක් හොඳ ප්‍රතිචාර තිබුණා කියලා ඔබතුමී මාත් එක්ක සඳහන් කරා. ඔක්ට වැටකොරු කරල් 25ක් 30ක් වගේ යනවා. ප්‍රමාණය අනුව අඩු වැඩි වෙනවා. ඇත්තටම කකුල පිහ දානකොට හරි සනීපයක් දැනෙනවා. ඒකයි මම ඕකටම උනන්දු වෙන්නේ වැඩිපුර. තවත් ලස්සන නිර්මාණයක් බෝනික්කෙක්. ඔව්. ඒ වැටකුළු ගෙන කරල පිටින්ම කකුලට අරන් තියෙනවා. ඉතින් ලෝකනායකයන් ආපු සම්මේලනයකදී ඔක මම ඉදිරිපත් කරා. ඇත්තටම හොඟය දෙනෙක්ගේ කැමැත්ත තිබුණා. ඉතින් මේ හොඳ අලවියකුත් තියෙනවා. ඉතින් අද දවසේදී බොහොම වටින නිර්මාණයක් සහ වටින කාන්තාවක් ඔබ අලුත් දේවල් හොයාගන්න අපේ කාන්තාවන්ට ආදර්ශයක් සැපයුවා ඔබ. ඉතින් අපි ඔබට මේ විදිහට සමුදෙනව අද දවසේදී කාල වේලාව නිමා වෙන නිසා. නමුත් ඉදිරියේදී නුගසවන වැඩසටහනකදී අනිවාර්යයෙන්ම අපේ කාන්තාවන්ටත් මේ දැනුම බෙදා හදාගන්න ඔබට අපිත් එක්ක එකතු වෙන කියලා අපි ආරාධනා කරනවා. අද බදාදා නුගසවනේදී අපිත් එක්ක සම්බන්ධ වූ විශ්ව කර්ම සම්මාන ලාභී සුමනා දිසානායක මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බදාදා නුගසවනත් එක්ක එකතු ඉල්ලීමක් තියෙන ඇත්තටම සමාවෙන්න. මේ ඇත්තටම අමුද්‍රව්‍ය මේ මට සපයලා දෙන්න කෙනෙක් ඉන්නව නම් මට ඇත්තටම සම්බන්ධ වෙලා මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්වත් දැනුවත් කරලා අපේ හොඳ ස්වයං රැකියාවක් කියලා ලංකාව පුරා ප්‍රසිද්ධ කරන්නයි ඕන. හැමදාමත්ම එවැනි වත්තල් සපයනවා. ඒ සඳහා තමයි ඔබට අපි පණිවිඩය ලබා දුන්නේ. රැඳී ඉන්න නුගසෙවන අද දවසේදී නිමා වෙනවා. හෙට උදෑසන 8ට බ්‍රහස්පතින්දා නුගසෙවනත් එක්ක ඔබට එකතු වෙන්නට හැකියාව තිබෙනවා. ලබන බදාදා උදෑසන 8ට අපි සම්බන්ධ වෙනවා බදාදා නුගසෙවනත් එක්ක. ඔබ හැම කෙනෙකුටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් ලස්සන ගීතයක් රස විඳින්න.